අයිබෝවන් සිර දෙනාම සාදරයෙන් පිළිගන්නවා පාරසංගතයේ 8 වෙනි දිගහැරුම තමයි අද ඔබ මේ අහන්නේ අපි එදා අවසන් කරේ බෞද්ධ ශාසනයේහි පළවෙනි සංඝ ભેදය නිකාය ભેදය ඇති වුණු ආකාරය පිළිබඳව සාකච්ඡා කරලා ඉතින් අවසානයේදී අපි තේරවාදය කියන්නේ කුමක්ද කියලා පැහැදිලි කරගත්තා ඒ වගේම මම ඔබට සඳහන් කරා මහා සාංගික කියලා නිකායක් තේරවාදයට විරුද්ධව බිහි වුණත් ඒ මහා සාංගික නිකාය නිශ්චිතවම අපිට හඳුනා ගන්න බැහැ මහායාන සම්ප්‍රදායේ ආරම්භය කියලා. ඒකම මම එදා වැඩසටහන අවසානයේදී ප්‍රශ්නයක් ඇහුවා නැත්නම් අදහසක් ඉදිරිපත් කරා ලංකාවේ තිබෙන තේරවාදය අතවශයෙන්ම වනවාසී භික්ෂුන් වහන්සේලාගේ දිවි පැවැත්ම හා ග්‍රාමවාසී සහ නගරවාසී භික්ෂුන් වහන්සේලාගේ දිවි පැවැත්ම අතර යම් කිසි විනයානුකූල පැත්තෙන් බැලුවොත් යම් වෙනසක් පවතිනවා කියන එක. දැන් අද වෙන විට ලංකාවේ තේරවාදී බෞද්ධ සම්ප්‍රදාය තුල දකින්න ලැබෙන්නේ ඊතර ආකාරයක මත ભેදාත්මක බවක් කිව්වොත් සංකීර්ණ බවක් කිව්වොත් ඒක වැරද්දක් නෙවෙයි. නිදහස් මනසකින් ඔබ වර්තමාන ශ්‍රී ලංකාවේ තේරවාදී බෞද්ධ දහම භාවිතා කරන ආකාරය පිළිබඳව අවධානය යොමු කළොත් ඔබට දකින්න ලැබෙයි වර්තමානයේ වෙන විට යම් යම් කණ්ඩායම් වාද තේරවාදයේ තුලම යම් යම් අභ්‍යන්තර මතවාද නිකායන් සම්ප්‍රදායන් රාශියක් මෑත කාලයේ මතුවෙමින් පවතිනවා කියන එක. ඒතර අද වැඩසටහනෙන් මං තරමක් මේ පිළිබඳව විමර්ශනයක් කරන්න කැමතියි. මොකද අපි වර්තමාන තත්ත්වයේ විශේෂයෙන්ම සැලකිල්ලට ගත යුතු වෙනවා. ලංකාවට බුදුදහම හඳුන්වා දුන්නේ අශෝක අධිරාජයාය මහින්දාගමනයෙන් පසුවය ලංකාව බෞද්ධ රටක් බවට පත්වන්නේ කියන සමාජ සම්මතය අරගත්තොත් මහනුවර යුගයේ වෙන විට අපි දන්නවා ලංකාවේ සම්බුද්ධ ශාසනය සම්පූර්ණයෙන්ම පරිහානියට පත් වුණා. මහනුවර යුගයේ වෙන විට ගණින්නාංශේලා යයි හඳුන්වනු ලබන ශ්‍රමණ ප්‍රතිරූපකයන් චීවර වේශධාරීන් පිරිසක් පමණයි ලංකාවේ ඉන්නේ. එතකොට මහනුවර යුගයේ තමා නැවත මේ ශාසන පුනරුදයක් ඇති වෙන්නේ වැලිවිට අසරණ සරණ සරණං කර සංඝරාජ හාමුදුරුව මුල් වෙලා නැවතත් සියම් රටෙන් පැවිදි උපසම්පදාව ලබාගෙන මහනුවර යුගයේ නැවතත් සංඝ ශාසනය ප්‍රතිෂ්ඨාපිත කරනවා. එසේ මහනුවර යුගයෙන් නැවස ප්‍රතිෂ්ඨාපිත වෙන ශ්‍රී ලාංකේය තේරවාදී බෞද්ධ සම්ප්‍රදාය ඉන් පස්සේ අපිට පෙනෙනවා නිකායන් තුනකට බෙදිලා යනවා. සියම් නිකාය, අමරපුර නිකාය සහ රාමඤ්ඤ නිකාය කියලා. ඒතර මේ නිකාය ભેදයට තුඩු දීලා තියෙන්නේ තිතා ගැඹුරින් විග්‍රහ කරලා බැලුවොත් ධර්ම කරුණු නෙවෙයි මා කලින් කී පරිදිම මෙතනත් තිබෙන්නේ විනය පිළිබඳ කරුණු කීපයක් තමා මේ නිකාය ભેදයටත් මුල් වෙලා තිබෙන්නේ. එතකොට එතනින් පස්සේ ශ්‍රී ලාංකීය බුදුදහම විශේෂයෙන්ම යටත් විජිත සමයෙන් පස්සේ සහ නිදහසෙන් පස්සේ 1948 පස්සේ ගත්තාම ශ්‍රී ලංකාවේ බෞද්ධ සම්ප්‍රදාය තුල නැත්නම් තේරවාදී සම්ප්‍රදාය තුල වර්තමානයේ වෙන විට අපිට දකින්න ලැබෙනවා යම් යම් ප්‍රවණතා කීපයක්.
प्रधान प्रवणता अधिकतमा आरण्य सेनासन संप्रदाय ग्रामवासी नगरवासी संप्रदाय संप्रदाय देख मे संप्रदाय देखट अतिरेकव मैत काल प्रवणता कीपयाक मतुलातीनो ये प्रवणता अत्वाशेम दडी अभियोग्यक्वेनवा सांप्रदायिक तेरवादी बौद्ध पिलिवेत्वलट मम केटियेंगे मैं संप्रदाय कीपयाक ओबट मतक करनो वर्तमान वेन्न विट श्रीलंकावे तिबेन प्रवणतावयन कीपयाक एक प्रवणतावयक तमा असपु संप्रदाय मेक आरण्य सेनासन संप्रदाय तुलिं बिंदी एन्नत असपु संप्रदायक कौरुद लंकावे विविध असपु एतकोट सामान्यं अपि मतक करगत्तोत् किरिबत्कुट ज्ञानानंद हामुदुरु वगे हामुदुरुवरु नियोजने वेनवा मे असपु तेरवादी बौद्ध संस्कृतियट अतर मे संस्कृतिय पिलिबंदव इन एलिये इन्न सांप्रदायिक तेरवादी संप्रदायं एतरम धनात्मक प्रतिचार लभन बवक ओनात्र विवेचन मतभेद पवतीन बव पेनवा विविधायट अहुंकम देन विट ईलंगट मैत काले अभी दकीन वव संप्रदाय मतुम पवती नो मे तेरवादेट दडी अभियोग करमी विशेषेम श्रीलंका बुधुन उपदेश प्रवादे मतु करगेन बुधुनांसी श्रीलांकिकेन अदहस इद्रिपत्करमिं एवगेम सांप्रदायिक त्रिपिटकय लीलतेन सांप्रदायिक तेरवादी अटुवावन्गे एन विग्रहय अभियोगेट लक्करमिं नव विग्रहयन एक्क मतु एला तिबेन सांप्रदायक अपिट पेंट दीनो मे अय विशेषेम अर नगरवासी ग्रामवासी सांप्रदायिक तेरवादी भिक्षुन वहांसेला महायानिकयन लेस हंदुन्वनवा कियन एकत् प्रसिद्ध कारणावक् එවැනි කතා බහ අපිට අන්තර්ජාලය තුල දකින්න පුළුවන් ඇතැම් අය ප්‍රසිද්ධීම මේ වර්තමාන ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික තේරවාදී ග්‍රාමවාසී භික්ෂුන් වහන්සේලාට මහායානිකයන් යයි චෝදනා කරන බවක් පේන්න තියෙනවා. ඒතර මේ අතරෙම මේ බුදුන් උපන්නේ ඉන්දියාවේ නොවේය අශෝක අධිරාජයන් කුමන්ත්‍රණකාරියෙක් लंकावे बिहुनु बुधुनांसे के लंकावे बौद्ध दर्शन सा ए सीवटने हमे कक्म ओहुगे देशपालन बलात्कार मगे ओहु इंदियावट अरगन इंदियावे कृतिम बुधुनुपन्देशय पिरिनिवन पैतन धर्मदेशना करपुतन निर्माणे कराकीन लोकु चोदनावक एकतमा ए पार्श्वय मे तेरवादी बौद्ध संप्रदाय तुल नव प्रवणतावयक मतु करला ती मेकट अतिरेकव තවත් සම්ප්‍රදායක් විදිහට මම දකිනවා අපේ සමන්ත භද්‍ර හාමුදුරුව ඉදිරිපත් කරන උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් විදිහට ප්‍රසිද්ධී පෙනී සිටමින් අභියෝගාත්මකව ඉදිරිපත් කරලා තියෙන ඒ අලුත් ප්‍රවණතාවේ ලංකාව ඇතුලේ ඒක තේරවාදය තුළින්ම මතුවෙන තවත් නව ප්‍රවණතාවයක් විදිහට. එතකොට සාමාන්‍ය තේරවාදී සම්ප්‍රදාය ඇතුලේ අවසාන රහතන් වහන්සේගේ නම අපිට දීලා ඉවරයි. ඒ තමයි මලියදේව මහරහතන් වහන්සේ කියලා. ඉතින් පස්සේ රහතන් වහන්සේ කෙනෙක් ලංකාවේ බිහි වුණේ නෑ වගේ අදහසක් තමයි සාමාන්‍යයෙන් ලංකාවේ තිබුණේ. මෙන්න මේ මතයට අභියෝග කරමින් එක පැත්තකින් අපේ සමන්ත භද්‍ර හාමුදුරුව තමයි රහතන් වහන්සේ කෙනෙක් ලෙස හඳුන්වා දෙමින් ශ්‍රී ලාංකීය බෞද්ධයන්ට මෑත කාලයේදී ගෙන ආපු ඒ පණිවිඩයත් ඒ වගේම අර මා කලින් සඳහන් කළ ශ්‍රීලංකාව තම බුදුන් උපන් දේශය කියන තර්කයත් ත්‍රිපිටකයේ සාම්ප්‍රදායික පාලි අර්ථකථනය වැරදි බව කියමින් නව අර්ථකථනයක් සපයන අංශේ අරහතුන් වහන්සේලා වැඩ සිටින බවට එහෙම නැත්නම් අරහතුන් වහන්සේලා වර්තමානයේ පහළ වෙලා ඉන්න බවට අදහසක් ඉදිරිපත් කරලා තිබෙනවා. දැන් මීට අතිරේකව තවත් ප්‍රවණතාවයක් මම හඳුනා ගන්නවා ලංකාවේ රාවණා ගවේෂණයත් එක්ක එලියටෙන සංසිද්ධියකුත් වර්තමානයේ ශ්‍රී ලාංකීය සිංහල ජනතාව තුළ තරුණයන් තුළ ඉතා ප්‍රබල ලෙස ස්ථාපිත වෙලා තියෙන බව පේනවා. ඉතින් මේකේ එක පැත්තකින් අපේ මානවයේ විමල රතන කියන ස්වාමින් වහන්සේ වර්ගපූර්ණිකාව කියන කෘතියක් ඉදිරිපත් කරමින් තර්කයක් ගෙන එනවා ලංකාවේ මහින්දාගමණයට පෙර බුදුදහම තිබුණු බවටත්
රහතන් වහන්සේලා රහත් තෙරණියන් වහන්සේලා පව ලංකාවේ ඉරාවණ යුගයේ වැඩ සිටි බවටත් සාක්ෂි සාධක සහිතව වර්ග පූර්ණිකාව කියන ඒ යක්ෂ પરම්පරාගත මූලාශ්‍රයක් පදනම් කරගනිමින් මානෑවේ විමල රතන වගේ තේරවාදී බෞද්ධ සම්ප්‍රදාය නියෝජනය කරන ලාංකීය භික්ෂුන් වහන්සේලා මතයක් ඉදිරිපත් කරමින් තිබෙනවා. දැන් මේ ප්‍රධාන ප්‍රවණතා තුනක් ලංකාවේ මෑත කාලයේ මතුවලා තිබෙන එකක් රාවණා යුගයේ බුදුදහම පිළිබඳ අදහසක් තිබෙනවා. ඒක වෙනම කතිකාවක්. විශේෂයෙන්ම මහායානී සූත්‍රයක් තියෙනවා. ලංකාවතර සූත්‍රය කියලා සූත්‍රයක්. ඒ සූත්‍රයේ රාවණා රජුට සිරිපාද කඳුමුදුනේදී දේශනා කරන ලද සූත්‍රයක් විදිහටයි සඳහන් වෙන්නේ. ඉතින් ඒ එක පැත්තක්. එතකොට තව පැත්තකින් මේ අසපු සම්ප්‍රදාය, තව පැත්තකින් මේ අරහතුන් වහන්සේලා ගේ සම්ප්‍රදාය තවත් නොඑක් ආකාරවල රහතන් වහන්සේලාගේ පහළවීම පිළිබඳව මේ දවස්වල අපිට නොඑක් තැන් වලින් අහන්න ලැබෙන යුගයක්. ඉතින් මෙන්න මේ ප්‍රධාන කතිකාවත් තුල තමයි ශ්‍රී ලාංකීය බෞද්ධ තරුණයන් හුඟක් වෙලාවට වර්තමාන කාලයේ ඔවුන්ගේ අවධානය යොමු කරලා තියෙන්නේ. මේ වැඩසටහනේ මේ පාරසංගතයේ වැඩසටහනෙන් අපේක්ෂා කරන්නේ ඒ එක් එක් සම්ප්‍රදායන් ගැන සාකච්ඡා කරන්නවත් ඒවා හරිද වැරදිද කියන එක පිළිබඳව විනිශ්චයක් දෙන්න නෙවෙයි. පාරසංගතයේ වැඩසටහන මේ தத்துவයේ නිරීක්ෂණය කළේ අපි ඉන්නේ කොහෙද කියන එක අපි ඉස්සෙල්ලා තේරුම් ගත යුතු වෙනවා. අපි ඉන්න සමාජයේ වර්තමානයේ වෙන විට ලංකාවේ බුදුදහම පිළිබඳව මතුවලා තිබෙන මේ தத்துவයන් පිළිබඳව අපි දැනුවත් වී තිබිය යුතු වෙනවා. එතකොට අත් වශයෙන්ම මෙන්න මෙතන අපිට දෙයක් මග ඇරුණා. ඒ තමා මේ බුදුදහමේම කොටසක් විදිහට වර්ධනය වෙච්ච මහායානය, තන්ත්‍රයානය වැනි බුදුදහමේම වෙනත් ප්‍රභේදයන් පිළිබඳව ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි ඊතරම් අවධානයක් යොමු කර නොතිබීම මං හිතන්නේ ඒක ඊටාම ඛේදවාචකයක්. ඉතින් ඒ කරුණ තේරුම් අරගෙන තමා අපි ඒ හිඩැස පිරවීම සඳහා විශේෂයෙන්ම ලංකාවේ බෞද්ධයන් විදිහට අපි තේරවාදී සම්ප්‍රදායට අයිති ත්‍රිපිටකයෙන් එපිට තිබෙන මහායාන සම්ප්‍රදායට අයිති සූත්‍ර ධර්ම ඒ සම්ප්‍රදායන් පිළිබඳව නොදැනුවත්ව සිටීම මං හිතන්නේ ඉතාමත්ම අවාසනාවන්ත තත්වයක් කියලා. ඉතින් ඒ නිසා බුදුන් උපන්දේශයේ සොයන්න උත්සාහ කරනවා වගේම රාවණා යුගයේ බුදුදහම තිබුණාද නැද්ද කියන කරුණු සොයන්න උත්සුක වෙනවා වගේම එවගේම අර යම් යම් සම්ප්‍රදායන් පසුපස යනවා වගේම සමන්ත භද්‍ර හාමුදුරුව රහත්ද නැද්ද හොයනවා වගේම ගිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුව බුදුදහම විකෘති කරනවාද නැත්නම් උන්වහන්සේ හරි ධර්මයේ ඉදිරිපත් කරනවාද කියන කරුණු හොයනවාට වඩා තව පැත්තක අපේ ඇස නොගැසුණු පැත්තක් තියෙනවා කියන පණිවිඩය තමයි අපි මේ වැඩසටහනෙන් ඔබට නැවත නැවතත් ඉදිරිපත් කරපු කාරණය. ඒ නිසා අපේ මේ වැඩසටහනේ දැන් අපි ඉදිරියට ඍජුවම අපි මහායානය කියන්නේ කුමක්ද කියලා විමසා බලන්න බලාපොරොත්තු වෙනවා. මහායානය කියන වචනය අපේ රටේ තහනම් වචනයක් බවට පත් වෙලා තිබෙනවා. ඒක කවුරුත් දන්නවා. මහායානය ගැන කෙනෙක් කතා කරන්න බයයි ගොඩක් වෙලාවට. මොකද මේක මිත්‍යා දෘෂ්ටියක් හින්දා එවැනි මතයක් ගැන කතා කරන්න ගියපුවාම ඒ කතා කරන මනුස්සයාට මිත්‍යා දෘෂ්ටිකයෙක් කියලා ලේබලයක් අලවන්න පුළුවන් නිසා බොහෝ දෙනෙක් මහායානය හදාරනවා. අපේ රටේ මහායානය හදාරනවා වර්තමානයේ වන විට විශ්වවිද්‍යාල මට්ටමින් උපාධිධාරීන් මහායානය හදාරනවා. භික්ෂුන් වහන්සේලාත් මහායානය හදාරනවා. පිරිවෙන් අධ්‍යාපනය තුල විශාල ඉඩක් මහායාන කෘතිවලට ලැබිලා නැහැ. නමුත් සංස්කෘත වගේ භාෂා අධ්‍යයනය කරන්න යන තැනදී ඔය ලලිත විස්තරය වගේ යම් යම් තෝරාගත් කෘති පිළිබඳව අවධානය යොමු කරනවා. නමුත් ඒ හැර පුතුල වශයෙන් අපේ ශ්‍රී ලාංකීය බෞද්ධ අධ්‍යාපන ක්‍රමය තුළ මහායානය, තන්ත්‍රයානය කියන සම්ප්‍රදායන් පිළිබඳව හදාරන්ට දීලා තියෙන ඉඩකඩ අවධානය ඉතාම අවම තත්වයක තියෙන්නේ. ඒකට ප්‍රධානම හේතුව වෙලා තිබෙන්නේ මේක තේරවාදී බලකොටුවක් බවට පත්ව තිබීමයි. මේ තේරවාදී බලකොටුවක් වන ශ්‍රී ලංකාව ඇතුලේ මහායානය ඓතිහාසික වශයෙන් පරාජය කරා, දේශපාලනික වශයෙන් පරාජය වුණා. ඒ නිසා ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාවක් උදා වුණේ නැහැ මහායානය කියන
සම්ප්‍රදායට අයිති සූත්‍රවල අඩංගු කරුණු පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා ගන්නට. ඉතින් ඒ නිසා අපි මේ වැඩසටහනෙන් උත්සාහ කරනවා ඒ තහනම් කලාපයට ප්‍රවේශ වෙලා ඒ මිත්‍යා දෘෂ්ටිකයයි පසකලා තිබෙන ඒ මහායාන සම්ප්‍රදාය පිළිබඳව අපට වැටහෙන පරිදි කරුණු ඔබ වෙත ගෙන එන්න ඒ කරුණු පිළිබඳව විචාරශීලීව අවධානය යොමු කරලා ඒ කරුණු ඔබේ විමසුමට ලක් කරලා ඒවායේහි හරි වැරදි බව විනිශ්චය කිරීම ඔබටම බාර කරමින් අපි මේ කටයුත්තේදී මැදහත් මැදිස්ත ප්‍රතිපදාවක ඉන්න බව සඳහන් කළ යුතුයි වැරදි අර්ථකථන ඇති කරගත යුතු නැහැ අපිට තේරවාදය ඉවත් කරලා මහායාන රටක් බවට මේක පත් කිරීමේ අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ අපිට අවශ්‍ය තේරවාදය හෝ වේවා මහායානය හෝ වේවා තන්ත්‍රයානය හෝ වේවා මේවාහි අන්තර්ගතය ගැන හොඳින් කියවා කියවා බැලූ හොඳින් හදාරා අවසානයේදී නිවැරදි කුමක්ද කියන එක තමන් විසින් තීරණය කරන බුද්ධිමත් බෞද්ධයෙක් ගොඩනැගීමයි ඉතින් ඒ සත් අරමුණින් තමයි අපි මේ වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ ඉතින් මම අත් වශයෙන්ම ඔබට ස්තුතිවන්ත වෙනවා ඔබ එවු කමෙන්ට්ස් ඔබ එවු අදහස් අපිව දිරිමත් කළා ඒ වගේම දිගටම අපිට ඒ කමෙන්ට්ස් අවශ්‍යයි විවේචනය කරලා හරි කමක් නැහැ අපිට මේ වැඩසටහනට කමෙන්ට්ස් අවශ්‍යයි මේක සතියකට පොඩි කාලයක් තුල විකාශනය වෙන්නේ මම හිතනවා ඔබගේ ඕනතරම් කාලය දිනන මේ වගේ දෙයකට මිඩංගු කරන්න ඒ නිසා මේ වටිනා දෙයක් මෙතන අන්තර්ගතයයි කියලා ඔබ හිතනවා නම් ඇත්ත වශයෙන්ම අපි එක රැඳී සිටින්න දිගටම මේ වැඩසටහන නරඹන්න බෙදා ගන්න ඇත්ත වශයෙන්ම ඕගොල්ලෝ මම දන්නවා ගොඩක් අය විවිධ සමාජ වෙබ් අඩවිවල ඉන්නවා ඒ නිසා ඔයගොල්ලන්ට මේක බෙදා ගන්න පුළුවන් ෂෙයා කරන්න පුළුවන් පුළුවන් තරමක් මේ පණිවිඩය සමාජය වෙත ගෙන යන්න මම හිතනවා ගොඩක් අය මාව දන්න අය අඳුරන අය මේ වැඩසටහන බලන බව මට පේනවා ඒ නිසා මම ඒ අයට කියනවා කරුණා කරලා ඔබට හැකි පමණ මේ වැඩසටහන ව්‍යාප්ත කරන්න ඔබේ මිත්‍රයන් අතර ව්‍යාප්ත කරන්න ඔබ විශේෂයෙන් සජීව අඛණ්ඩව මේක නරඹන්න කියලා මම ඔබගෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා දැන් මම ලංකාවේ පවතින තත්ත්වය ගැන විග්‍රහයක් කර අද මේ වැඩසටහනේදී ඉතින් අත වශයෙන්ම මම මාව හඳුන්වලා දෙනවා නම් ඔබ දන්නවා මම දර්ශනීය විෂය තමයි මගේ ප්‍රධාන විෂය මම පෙරදෙනි විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් විදියට මේ විෂයන් මේ කරුණු අපි අපේ විෂය හදාරන ශිෂ්‍යෝ අල්ප දෙනෙක් එක්ක හරි අපි වාර්ෂිකව කතා කරනවා ඉතින් අත වශයෙන්ම මෙහිදී අපිට දර්ශනය කියන්නේ ආගමක් නෙවෙයි ඒක කියන්න ඕනේ මම ආගමක් ගැන නෙවෙයි කතා කරන්නේ දර්ශනයක් ගැන તો දර්ශනයේදී අපි ආගමකින් ඉවත් වෙලා තමයි දිහා බලන්නේ තර්කානුකූලව ඉතින් මෙහිදී මම ලංකාවේ පවතින තත්ත්වය මම දැක්කේ මේ දාර්ශනික ਵਿਚාරකෙක් විදිහට කියන එකයි මම කියන්නේ ඔබට වෙන දැක්මක් තියෙන්න පුළුවන් මම ඒකට ගරු කරනවා ඉතින් අත්‍යවශ්‍යම මේක අවශ්‍යයි ඔබ ළඟ තියෙන මේ දැක්ම මා ළඟ තියෙන මේ දැක්ම මේවා අපිට අපි බලන කෝණවලට සාපේක්ෂයි ඉතින් ඒ නිසා අත්‍යවශ්‍යම මේක බෙදා ගැනීමයි තාම වැදගත් වෙන්නේ ඒ නිසා ඔබ එකතු වෙන්න අපිත් එක්ක ඔබගේ මේ පිළිබඳව අදහස් තියෙනවා නම් ඒවා සමග අපි එකතු වෙන්න මේ සාකච්ඡාව අපි ඉදිරියට සාර්ථකව ගෙන යමු එහෙමනම් අපි බලාපොරොත්තු වෙමු ලබන සතියේ වැඩසටහනෙන් මම ඔබට මහායාන බෞද්ධ සම්ප්‍රදාය පිළිබඳව හඳුන්වා දීම කරනවා එහෙමනම් එතෙක් ඔබට ආයුබෝවන්. Thank you.